වස්සාන ධර්ම දේශනා මේ රූපය දැකලා මං ඇලුනා නම් ඇලුනේ මේ ඇස් දෙක නිසා. ඒ ඇලිච්ච රූපේ තියෙන්නේ කොහෙද? චක්කු විඤ්ඤාණය තුල. පින්වත්නි මෙතන තමයි භයානකම තැන. මේ චක්කු විඤ්ඤාණය තුල පින්වත්නි අල්ල ගන්නවා. අල්ලගෙන සංසාරේ භවයෙන් භවයට අරන් යනවා. මේ ඇලෙන රූපයක් රූපයක් ගන්න. මේ කණිමුත් එහෙමයි සෝත විඥාණයට අල්ලගන්න හැම ශබ්දයක්ම පින්වතුනි සංසාරයේ භවයෙන් භවයට aran යනවා. එහෙනම් පින්වතුනි මේ සංසාරය භයානකයි කියලා කියන්නේ බොරුවට නෙවෙයිනි. මේ සංසාරය හරිම භයානකයි. ඉතින් පින්වත්නි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ පින්වත්නි තාම භයානක දෙයක්. තමන්ගේ ඉන්ද්‍රිය සංවර විය යුතුයි. ඉන්ද්‍රිය සංවර වෙන තරමටම තමයි පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සසුන් වැඩවෙර වීරය කරන්න පුළුවන්. සසුන් කිස නිම කරන්න පුළුවන්. පින්වත් මේ ශාසනය තුල අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. තමන්ගේ පසිඳුරන් දමණය කරගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්ම දේශනාව සඳහා පින්පර දායකත්වයෙන් කටයුතු කළේ පානදුර කෙසල්වත්ත පාර පරත්ත කන්ද විහාර පාර නොම්බර 20 නිවසේ පදිංචි කටාරිහි සේවයේ නියුතු SD ප්‍රියංගනි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 6කට පෙර පරලෝස සැපත් දයබර ස්වාමි පුරුෂයා වන MM ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං ව දුම්බලංති ධර්මශ්‍රවණාබීලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි ඔබ අද දවසේදීත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය වන තවත් එක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ. පින්වත්නි අද දවසේදී මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනවා පානදුර කෙසල්වත්ත පරත්ත කන්ද විහාර පාරේ පදිංචි කටාරිහි සේවයේ නියුතු SD ප්‍රියංගනි මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව වන්නේ මීට වසර 6කට පෙර පරලෝසපත් දයාබර ස්වාමි පුරුෂයාණන් MM ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව ඇතිව
ධර්ම දානමේ පින්කම වෙනුවෙන් අද දවසේදී දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් ඒ ප්‍රධාන අරමුණ මූලික කරගෙන අනෙක් සෙසු අරමුණු සියල්ලම ධර්මානුශාසනාව අවසානයේදී සඳහන් කරන තාක් මේ ගෙවෙන්නා වූ ෂණය කුදු මොහොත අපි හැම දෙනාම ධර්මයේ වෙනුවෙන් යොදවමු. මේ දේශනාවන්නා වූ කෙටි ධර්මානුශාසනාව තුලදීම මේ සංසාර දුක්ගිනි නිවාරණ ලබන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබීමට හැකි උතුම්ම ආර්ය ඵලය උතුම්ම මග ඵලය වන සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් මග ඵල පිළිවෙලින් අපි හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නට මේ උතුම් වූ ධර්මානුශාසනාවත් උපකාරක ධර්මානුශාසනාවක්ම වෙත්වා යන උදාර ප්‍රාර්ථනාව ඇතිව හැම දෙනාම ධර්ම ශ්‍රවණේ සඳහා සූදානම් වෙමු. පින්වත්නි, අපි හැම දෙනාටම මේ මනුෂ්‍ය භවයේදී මනුස්ස ශරීරයක් කියන එකක් ලැබුණේ පෙර සංසාර ගමනේ කරන්නට යෙදුන මහත්ඵල මහානිසංස පුණ්‍යස්කන්ධයන් කුසලස්කන්ධයන් නිසාමයි. පින්වත්නි, පෙර සංසාර ගමනේ රැස් කරපු පුණ්‍යස්කන්ධේ විපාක නිසා තමයි ඔබට ඇස් දෙකක් ලැබුණේ. නිකං ඇස් දෙකක් නෙමේ, පේන ඇස් දෙකක්. සංසාර ගමනේ සිදු කරන්නට යෙදුන කුසල විපාක නිසා තමයි ඔබට ඇසෙන කන් දෙකක් ලැබුණේ. නිකං කන් දෙකක් නෙවෙයි, ඇසෙන කන් දෙකක්. සංසාර ගමනේ රැස් කරන්නට යෙදුන කුසල් දහම් නිසා, පින් දහම් නිසා තමයි ඔබේ ශරීර අංගෝපාංග කිසිව කුදු අඩුවක් නැතිව පින්වත් ඔබට ලැබී තිබෙන්නේ. එහෙනම් පින්වත්නි, මේ ලැබිච්ච උතුම් වූ දුර්ලභ ෂණ සම්පත්තිය හෙවත් මේ මනුස්ස ජීවිතයේදී ලබන්න පුළුවන් අංග සම්පත්තිය, ශරීර අංගෝපාංග සම්පත්තිය අපි හැම දෙනාම මේ භවයේදී මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ ලබලා තියෙනවා. ඉතින් ඔබගේ ජීවිතය තුළ මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ඒකාන්තයෙන්ම ඔබ හොඳ ආකාරවම දන්නවා. ඒ බව දැනගෙන තමයි ඔබ මේ ආකාරයට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින්නේ. එනම් පින්වතුනි, ධර්මය කියලා කියන්නේ කොයි තරම්නම් වටිනා දෙයක්ද කියන එක පින්වත් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ. ඉතින් පින්වත්නි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව තමයි ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත් ආහාරයේ ප්‍රමාණය දැනගැනීම පිළිබඳවත් යන මේ මාතෘකාව. මේ මාතෘකාව පින්වත්නි, ශාසනය තුල ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණය කරන පැවිද්දාටත්, ඒ වගේමයි මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය තුල නිවන් දකින්න වීරිය කරන සත්පුරුෂ පින්වන්ත ගිහි පින්වතුන්ලාටත් ඉතාම වැදගත් දේශනාවක් තමයි අද අපි බෞද්ධයාගේ අත්පොත වන ධම්මපද පාලියේ යමක වග්ගයට අයත් වන 7 වෙනි ගාථාව වශයෙන් අද මේ ගාථා පාඨය තෝරාගත්තේ. පින්වත්නි, අපි දන්නවා අපි අර මුලින්ම දේශනා කළානේ අපට මේ ඉන්ද්‍රිය ලැබිච්ච විදිහ. අපට ඇස් දෙකක් ලැබුණේ, කන් දෙකක් ලැබුණේ, දිව, නාසය, මේ ශරීරය, මේ හැම දෙයක්ම අංගෝපාංග ලැබුණේ පෙර කරපු මහා පුණ්‍ය කර්මයන්වල විපාක නිසාමයි. එහෙනම් පින්වතුනි, මේවා අපි අවභාවිතා කරන්න හොඳ නැහැ. භාවිතා කළ යුතුයි, අවභාවිතා කරන්න හොඳ නැහැ. ප්‍රයෝජනයට ගත යුතුයි, නිෂ්ප්‍රයෝජනයට ගත යුතු වන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් පින්වතුනි අපට ලැබිලා තියෙන්නේ හොඳට කුසල් දහම් වඩා ගන්න. මේ ඉන්ද්‍රියන් අපට ලැබිලා තියෙන්නේ පින්වතුනි ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ඒ ඉන්ද්‍රියන් වලින් සිද්ධ කර ගන්න පුළුවන් පින් දහම් සිද්ධ කර ගන්න. පින්වත්නි, මේ ලෝකේට ආපු සමහර මිනිස්සු ඉන්නවා රැස් කර ගන්නේ මකුසලේ.
රැස්කර ගන්නේම පව. බලන්නකෝ පිංගතුනි සමහර මිනිස්සු හැසිරෙන විදිහ බලන්න. උපන් දාසිට මේ මිනිස්සු කරන්නේ පින්වත්නි එක්කෝ තාත්තගෙන් පුතාට ලැබිච්ච යම්කිසි දායාදයක් තියෙනවා. ඒ දායාදේ තාත්තගේ රස්සාව වෙන්න පුළුවන්. තාත්තා සත්තු මරුවා නම් පුතත් සත්තු මරණ එක තමයි කරන්නේ. තාත්තා හොරකම් කෙරුවා නම් පුතත් ඊට වඩා වැඩියෙන් හොරකම් කරන්න තමයි පුරුදු වෙන්නේ. තාත්තා මද්‍රව්‍ය මත්පැන් විකුණුවා නම් අර දරුවෝත් ඒ වගේ කරන්න තමයි පුරුදු වෙන්නේ. එතකොට උපන් දා සිට මොකද්ද මේ රැස් කරන්නේ? අකුසලයමයි රැස් කරන්නේ. තමන්ගේ ඇස යොදවලත්, කන යොදවලත්, නාසය යොදවලත්, ශරීරය මේ හැම දෙයක්ම මේ කට යොදවලත් වචනයක් කිව්වත් පින්වත්නි රැස් කරගන්නේ මොකද්ද? අකුසලය. කෙටියෙන්ම කියනවා නම් පින්වත්නි තුන් දොරින්ම රැස් කරගන්නේ අකුසලය. සිතත්, කයත්, වචනයත් කියන මේ තුන් දොර අසංවරකම නිසා ඒ තුන් දොරින්ම සමහර ඇත්තෝ ඉන්නවා උපන් දා ඉඳලම අකුසල කර්ම තමයි පින්වත්නි රැස් කරගන්නේ. ඒ අකුසල කර්ම පින්වත්නි බොහෝ දෙනෙක් ගන්න සුභ වශයෙන් ගන්න. දැන් මේ ගාථාවේ තේරුම තමයි යමෙක් රූපාදී අරමුණු සුභ වශයෙන් ගනිමි ඉන්ද්‍රිය සංවරයක් නැතිව කෑමෙහිද ප්‍රමාණය ඉක්මවා ආහාර ගනිමින් කම්මැලිව වීර්‍ය හීනව වාසය කරයි නම් කෙලස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ විසින් දුර්වල ගස මුලිනුපුටා දමන්නේ යම්සේද එසේය කියලා මේ ගාථාවේ තේරුම සඳහන් වෙනවා. සුබානු පස්සින් විහරන්තම් මේ අශුභ අරමුණු රූපාදී අරමුණු සුභ වශයෙන් යමෙක් ගන්නවා. එතකොට පින්වත්නි මේ සුභ වශයෙන් ගන්නෙ මොකද්ද? අසුභ දෙයක්. දැන් අසුභ දේ සුභයි කියලා ගත්තොත් පින්වතුනි එයාට අයිති වෙන්නේ මොකද්ද? අසුභ දෙයක්මයි. ඊළඟට පින්වත්නි ඉන්ද්‍රියේසු අසංඋතං. ඉන්ද්‍රියේසු අසංඋතං කියලා කියන්නේ පින්වත්නි මේ ඉන්ද්‍රියන් තුල මනාකොට දමණය වෙලා නැහැ. මෙයා ඉන්ද්‍රියන්වල මනාකොට එයාට දමණය වීමක් කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඉන්ද්‍රිය දමනයක් නැහැ යාගේ ජීවිතේ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. අසංඋතං කියලා කියන්නේ සංවරයක් නැහැ. සංඋතං කියලා කියන්නේ සංවරයි කියන එක. ඉතින් පින්වත්නි එයා භෝජනම්හි අමත්තඤ්ඤු. භෝජනම්හි අමත්තඤ්ඤු කියලා කියන්නේ ආහාරය පිළිබඳ ප්‍රමාණය දන්නේ නැහැ. අමත්තඤ්ඤු. එයා දන්නේ නැහැ ප්‍රමාණය. කන කෑමේ ප්‍රමාණය දන්නේ නැහැ. එතකොට එයාගේ ශරීරය කුසීතයි. කුසීතං හීන වීරියං. එයාගේ ශරීරය හීන වීරියයි. හීන වීරියයි කියලා කියන්නේ පින්වත්නි අපි එයාට තියෙන්නේ සමහර විට කුසීතකමත් එක්ක එයාගේ හිත තුල ඇති වෙනවා වීරිය හීනත්වය. විරියේන හීනා. ඒ කියන්නේ පින්වත්නි තමන්ට වැඩක් පොලක් කරන්න මේ වෙලාවේ નિયમિતව තියෙනවා නම් ඒක කරන්න තියෙන වීරිය ඒ මිනිස්යාගේ හිතින් දුර්වල වෙනවා. ඒ මිනිස්යා වැඩේ කරන්න කලින් යම්කිසි කුසලයක පිටලා කුසලයක් කරන්න ඒ මිනිස්යාට වෙලාව ගත්තා නම් ඒ මිනිස්යා ඒ ගත්ත වෙලාව පින්වතුනි අර වීරිය හීනත්වයෙන් දුරු කරලා දානවා. ඒ කියන්නේ ඔබ උදාහරණයට වශයෙන් ගන්න ඔබ පන්සල් යන්න මල් පහන් ටික සූදානම් කරගෙන ගෙදරට වෙලා පුටුවකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඔබට තේ එකක් බොන්න හිතෙනවා. ඊට පස්සේ ඔබට උයන්න හිතෙනවා. ඔබට ගෙදර වැඩ කරන්න හිතෙනවා ඒ වෙලාවට. එතකොට අර කඩපු මල් ටික පරවෙනවා. අර ගත්ත තෙල් ටික එතනම. අර සුවඳ දුම් හැම දෙයක්ම එතනම. සකසගත්ත ගිලම් පසනන් ඒවා එතනම. පින්වත්නි ඔය ඔක්කොම පැත්තක තමන් වීරිය හීනත්වයෙන්, ඒ කියන්නේ පින්වතුනි මේ ගෙදර වැඩපොළ කරන්න වීරිය තියෙනවා. හැබැයි අර පන්සලට යන්න වීරිය නැහැ. ඒ කියන්නේ පින්වතුනි වීරිය හීනත්වය කියලා අපි හඳුන්වන්නේ මෙතනදී එනම් කුසලයේ වීරිය හීනත්වය. එයා කුසලයට හීන වූ වීරියත්වයක් තමයි තියෙන්නේ.
පින්වත්නි කුසලයට වීරය හීන වුණොත්ින් මම උදාහරණය ඉස්සරහට විග්‍රහ කරලා දෙන්න කුසලයට වීරය හීන වුණොත්ින් ඒ පැවිද්දාට හෝ ඒ ගිහියාට හෝ අත්වන ඉරණම පින්වත්නි එහෙනම් පින්වතුනි කුසලය තුල වීරය හීන නොවි යමෙක් කටයුතු කරන්නේද කුසලය තුල වීරය හීන යමෙක් කටයුතු කරන්නේ දැන් මේ ගාතාව තියෙන වීරය හීනයි කියන එක වීරිහීනව යමෙක් කටයුතු කරන්නේද එයා පින්වතුනි මායාව විසින් එයාව පොළඹවන්නේ කොහමද එයාව පෙළන්නේ කොහමද හරියට මුල් තද වෙච්ච නැති ගසක් දුර්වල ගසක් මුලිනුපුටා දමන්නේ හුළඟ යම්සේද අන්න ඒ වගේ පින්වතුනි මහ හුළඟකට දුර්වල මුල් එච්චර ඇදිච්ච නැති දුර්වල ගහක් මුලිනුපුටා දමන්න එච්චර වෙලාවක් යන්නේ දෙපැත්තට දෙපාරක් හුළඟ හැමුවාම ඇති මේ ගා එකපාරම පෙරලෙලා යනවා අපි දන්නවා සුලි සුලං ඇවිත් මහ රූස ගස් පෙල්ලෙනවා ඉතින් හැබැයි ගල් පරවත පෙල්ලෙන්නේ නැහැනේ සුලි සුලං ඇවිත් නේද ඒ කියන්නේ පින්වත්නි මේ සංසාර ගමන තුල අපි ආහාරී ප්‍රමාණය දැනගත්තේ නැත්නම් තමන්ගේ අසුබාදී අරමුණු අකුසල අරමුණු සුබ වශයෙන් දැකලා කුසල අරමුණු වශයෙන් දැකලා ඒ වගේම භෝජනයේ ප්‍රමාණය නොදැන වීර්‍ය හීන වෙච්ච කුසීත වෙච්ච හිතකින් තමන්ගේ කාලය ගත කරයි නම් එයාට කෙලස් මායාව විසින් මහා රූස ගස් හුලඟින් පෙරලෙන්නේ යම්සේද දුර්වල ගස් හුලඟින් පෙරලා දමන්නේ යම්සේද මායාව විසින් ඒ මිනිස්සයාව පෙළනවා කියලා මේ ධර්ම කාරණාවේ දීර්ඝව විග්‍රහ කරනවා පින්වත්නි බලන්න මේ ලෝක ඉපදුන මිනිස්සු ඉන්ද්‍රියේසු අසංවතං ඉන්ද්‍රිය තුල අසංවරභාවය බලන්න බලන්න ඇසේ පාලනයක් නැති මිනිස්සු දකින රූපයට ඇලෙනවනේ දකින රූපයට ඇලෙනවා කියලා කියන්නේ ඇසේ පාලනයක් නැහැ කියලා කියන එකයි. ඒ වගේම බලන්න ඉන්ද්‍රියේසු අසංවුතං කියන තැනට ගත්තට පස්සේ මේ ඉන්ද්‍රියන් හැම එකක්ම කනට ඇහෙන ශබ්ද මේ කනට ඇහෙන ශබ්ද ගැන පින්වතුනි හරි අවධානයෙන් අපි ඉන්න ඕනේ. සමහර ශබ්ද ඇහෙනවා අපේ කනට අමිහිරි ශබ්ද. සමහර ඒවා ඇහෙනවා මිහිරි ශබ්ද. හැබැයි පින්වත්නි තමන් කැමති කනට ඇහෙන දේ තමන්ගේ විඥාණයට දාගන්න. ඉතින් පින්වත්නි බොහෝ දෙනෙක් ඉන්නේ කණින් අකුසල් කරගන්නවා. කණින් අහන්න කැමැතිම පින්වත්නි අකුසලයට නැඹුරු දේවල්. සමහර විට අකුසලයට කොයිතරම් නැඹුරු වෙනවද කියනවනම් නිතරම අහන්න කැමති නරක වචන. තමන් ඒවා සමහර විට තමන්ගේ දුරකථනය හරි දාගෙන අහනවා. නැත්තම් තමන්ට තියෙන යම්කිසි ඉලෙක්ට්‍රොනික මෙවලම නැත්තම් මේ අපි කියනවා නවීන මෙවලම් තියෙනවා නරක වචන අහන්න පුළුවන් මෙවලම් තියෙනවා නරක දේවල් බලන්න පුළුවන් මෙවලම් තියෙනවා අන්න ඒකක් තුලට දාගෙන එක්ක අහනව නැත්තම් බලනවා මේ ඇසින් කනින් දෙකෙන්ම රැස් කරගන්නෙම පින්වත්නි අකුසලේ ඊළඟට පින්වතුනි නාසේ තමන් ආග්‍රහණය කරන්න කැමැතිම සුවඳ පස්සේ යනවා මිනිස්සු බොහෝ දෙනෙක් පින්වතුනි මුලාවටපත් වෙනවා බලන්න එතනෙමුත් රැස් කරගන්නේ අකුසලයමයි දිවෙන් පින්වත්නි රසයට ඇලීමෙන් තමන්ගේ රසයට ගිජුවීම තුල රැස් කරගන්නේ අකුසලයමයි එහෙනම් පින්වත්නි කුසලය තුල තමන් සමාදම් වෙනවට වඩා තමන් බොහෝසේ මේ ඉන්ද්‍රියන් වලින් රැස් කරගන්නේම අකුසලය හැබැයි පින්වතුනි මෙච්චර හොඳ පංච ඉන්ද්‍රියන් අපට ලැබිලා තියෙන්නේ සංසාර ගමනේ කරපු මහා පින්කම් මහා කුසල කර්මයන් නිසාමයි. පින්වතුනි ඒක නිතර සිහිපත් කරන්න ඕනේ. තමන් මේක සාරාණීය වස්තුන් හැටියට සිහිපත් කරන්න ඕනේ. නිතර සිහිපත් කරන්න ඕනේ. කොහොමද පින්වතුනි? මට මේ S2 ලැබුණේ පෙර සංසාර ගමනේ S දන් දීපු නිසා. පෙර සංසාර ගමනේ එළිය දීපු නිසා පෙර සංසාර ගමනේ අන්ධකාරය දුරු කරන ආලෝකය ඇති කරපු නිසා ඉතින් මේ සංසාර ගමනේ යමෙකුට
සංසාරයේ මෝහාන්ධකාරය ඇති කරවන්න මම මේ ඇස් දෙක උපයෝගී කරගෙන කටයුතු කරනවා නම් දැන් ධම් කෙනෙකුට මගේ දිහා බලලා මම සමහර විට ඒ කෙනාගේ දිහා බලලා දෙන්නටම දෙපැත්තෙම වෙන්න පුළුවන් අකුසල් රැස් වෙනවා සමහර විට රූපය ලස්සන වුණෝතින් ඒ ලස්සන රූපේ දිහා දැකලා සමහරු ඉන්නවා රාගාදී කෙලෙස් ධර්මයන් හිත ඇතුළේ ඇති කරගන්නවා ඒ ඇති කරගෙන ඉවර වෙලා පින්වත්නි ඒ තුලට බොහෝසේ කිදා බහැලා එයා රාගය තුලම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා ඉතින් බලන්න පින්වතුනි ඇසක් නිසා ඇතිවිච්ච අකුසලය කොච්චර බරපතල එකක්ද කියලා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අනේ මගේ මේ ඇස් දෙක තිබුණ නිසානේ මේක උනේ කියලා හිතෙන්නේ නැහනේ පින්වතුනි මට නම් අනන්ත වාරයක් හිතලා තියෙනවා අනේ මගේ මේ ඇස් දෙක ලැබිච්ච නිසා තමයි මම මේ රූපය දැක්කේ මේ රූපය දැකලා මං ඇලුනා නම් ඇලුනේ මේ ඇස් දෙක නිසා නමුත් මම ඇස් දෙක නිසා මේ රූපය ගත්තට මගේ ඇස් දෙකේ මේ රූපය දැන්නේ මගේ රූපේ තියෙන්නේ කොතනද දැකපු රූපයක් යම්කිසි රූපයකට ඇලුනා නම් ඒ ඇලිච්ච රූපේ තියෙන්නේ කොහෙද චක්කු විඤ්ඤාණය තුල පින්වත්නි මෙතන තමයි භයානකම තැන මේ චක්කු විඤ්ඤාණය තුල පින්වත්නි අල්ල ගන්නවා අල්ලගෙන සංසාරේ භවයෙන් භවයට අරන් යනවා මේ ඇලෙන ඇලෙන රූපයක් රූපයක් ගානේ මේ කණෙමුත් එහෙමයි සෝත විඤ්ඤාණයට අල්ල ගන්න හැම ශබ්දයක්ම පින්වතුනි සංසාරේ භවයෙන් භවයට අරන් යනවා එහෙනම් පින්වතුනි මේ සංසාරය භයානකයි කියලා කියන්නේ බොරුවට නෙවෙයිනේ මේ සංසාරය හරිම භයානකයි ඉතින් පින්වත්නි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ පින්වත්නි ඉතාම භයානක දෙයක් තමන්ගේ ඉන්ද්‍රිය සංවර විය යුතුයි ඉන්ද්‍රිය සංවර වෙන තරමටම තමයි පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල සසුන් වැඩවෙර වීරය කරන්න පුළුවන් සසුන් කිස නිම කරන්න පුළුවන් පින්වත් මේ ශාසනය තුල අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි තමන්ගේ පසිඳුරන් දමණය කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසීති උන්වහන්සේ දමණය කළ යුතු සියලුම ඉන්ද්‍රියන් දමණය කොට අපටද මේ ඉන්ද්‍රිය දමණය වීම පිණිස ධර්මයේ දේශනා කරනවා අඟුලිමාලගේ දමණය උන්නැති සියලු ඉන්ද්‍රියන් භාග්‍යතුන් වහන්සේ දමණය කළා පින්වත්නි පටාචාරාවගේ දමණය කළා කිසා ගෝතමියගේ දමණය කළා අපි දන්නවා පින්වත්නි එදා හිටපු බාහිය දාරු චිරියල වගේ බොහොම උම්මත්තක ලීලාවෙන් තමන්ගේ බොරු රහත්භාවයක් පෙන්නගෙන සමාජයේ වැඳුම් පිදුම් ලබාගෙන ගරු නම්බුනාම සත්කාර ලබාගෙන හිටපු අයත් භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රිය දමණයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ ඒ අයට මාර්ගය කියලා දුන්නා. පින්වතුනි මුලින්ම අපි කරන්න ඕනේ මේ සම්මා සම්බුද්ධ ශාසනේ ඉන්ද්‍රිය දමණය කර ගැනීම. අපේ ඇස පින්වතුනි නතර වෙන්නෙම නැහැ. අපේ ඇහ යන්නෙම පින්වතුනි ලස්සන රූපවලට ඇලෙන්නමයි යන්නේ. මේක පේන්නේ නැත්තම් මෙන්න මේ වගේ කණ්ණාඩි දෙකක් හරි දා ගන්නවා. දැන් මම මේ දාලා ඉන්නේ කණ්ණාඩි දෙකක් වගේ මේ වගේ කණ්ණාඩි දෙකක් හරි දා ගන්නවා පින්වත්නි මේ රූප බලන්න. ඒ කියන්නේ මේක රූප බලන්න ඕනේ බැලුවේ නැත්තම් චක්කු විඤ්ඤාණයට වටහ ගන්න බෑ. එතකොට පින්වත්නි ඇලෙන්න ඕනේ රූපවල මේක ඇලෙන්න නම් කොහොම හරි මේක දිහා බලන්න ඕනේ. හැබැයි පින්වතුනි බැලුවා කියලා ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තේ කවුද? සැබෑම ශ්‍රාවකයා පින්වතුනි ආ රූපයන් තුල ඇලෙන්නේ. දැන් ඔබේ හිතට වැඩියෙන්ම ගෝචර වෙන ඔබේ හිත පුරුෂ සිතක් නම් පුරුෂ චිත්තයට වැඩියෙන්ම ගෝචර වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රී රූපය. එතකොට පුරුෂයාගේ සිත පසාරු කරගෙන යනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං ඉත්‍යා චිත්තං ඉත්‍තිසද්දෝ භික්කවේ පුරිසස චිත්තං පරියාදාය තිට්ඨති. ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත පරියාදාය තිට්ඨති පසාරු කරගෙන යනවා. ඉත්‍ති රූපං භික්කවේ පුරිසස චිත්තං පරියාදාය තිට්ඨති. ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත පසාරු කරගෙන යනවා. එනම් පින්වතුනි මේ පුරුෂයාගේ සිත හාත්පසින් අල්ලගෙන හාත්පසින් වට කරගෙන පසාරු කරගෙන යන
යම්කිසි රූපයක් යම්කිසි ශබ්දයක් යම්කිසි රසයක් යම්කිසි පොට්ටබ්බයක් තියෙනවා නම් මොකද්ද පින්වත්නි මේ තියෙන්නේ ඒකාන්තයෙන්ම ස්ත්‍රියගේ රූපයයි ස්ත්‍රියගේ ශබ්දයයි ස්ත්‍රියගේ රසයයි ස්ත්‍රියගේ පොට්ටබ්බයයි ස්පර්ශයයි පින්වත්නි බලන්න ඕකෙම අනිත් පැත්තත් එහෙමයි ස්ත්‍රියගේ සිත පසාරු කරගෙන යන්නේ ස්ත්‍රියගේ සිත හත්පසින් අල්ලන් ඉන්නේ පුරුෂයාගේ රූපයයි පුරුෂයාගේ සිතයි පුරුෂයාගේ ශබ්දයයි පුරුෂයාගේ පොට්ටබ්බයයි බලන්න පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න මම දකින්නේ නෑ කියන වෙන එක දෙයක්වත් නාහම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි එකදු ධර්මයක්වත් දකින්නේ නැහැ කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ දකින්න එකම ධර්මයේ තමයි පුරුෂයාගේ සිත හාත්පසෙන් අල්ලන් ඉන්නවා නම් ස්ත්‍රියගේ සිත හාත්පසෙන් අල්ලන් ඉන්නවා නම් ඒ ස්ත්‍රී පුරුෂ රූප දෙකක් තමයි. එතකොට මේ ඇස සංවර කරගන්න ඕන නේද අපිට රාගාදී සිතක් ඇති වෙද්දි ඇස සංවර කරගන්නට ඕනේ. ඇසින් රාගාදී රූපයක් දකින්නේ අපි කියමු කාන්තාවක් මහමග පීතියේ සමහර විට අද ඔය නවීන විලාසිතා කියලා තියෙන බාගට ඇඳුම් ඇඳගෙන යන්නේ බාගට ඇඳුම් ඇඳගෙන යනවා නවීන විලාසිතාවක් දකින්න දැකලා නවීන විලාසිතාව හරි මොකක් හරි දකින්නේ පුරුෂයා විසින් දැක්කට පස්සේනේ රාගය ඇති වෙන්නේ රාගය ඇති වෙන්නේ කාන්තාවගේ තේනෙන්නේ පුරුෂයාගේ තේන රාගය ඇති වෙන්නේ සමහර විට අය රාගයෙන් උම්මත්තක වෙලා මේ මහපාරමේ විදියට ඇඳගෙන යන්න පුළුවන් හැබැයි ඒක දකින්න පුරුෂයන් උම්මත්තකයෝ වගේ හැසිරෙන එක ඒක එහෙම සුදුසු නැහැ. එහෙනම් පින්වත්නි අර අපේ හිතට තමයි මේක පාලනයක් දෙන්න ඕනේ. අන්න ඇහෙන් දකින රූපයන් කවදාකවත් චක්කු ඉන්ද්‍රිය තුලින් දැක්කා පස්සෙන් අල්ලගත්තා ඇලෙන්න හොඳ නැහැ. පස්සෙන් අල්ල ගන්නවා පින්වත්නි. අපට එතනට යන්න නොදී චක්කු ඉන්ද්‍රියෙන්ම මේක ගලවලා දාන්න පුළුවන් නම් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දැක්ක දේ දැක්කා පමණයි. දැක්කනම් ඉවරයි එතනින් පින්වතුනි. බාහ්‍ය දාරුචිරිය හාමුදුරුවන්ට දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. බාහ්‍ය දාරුචිරිය කියන එක බණපදයක් කියන්න භාග්‍යතුන් වහන්සේ මට එක බණපදයක් වදාරන්න. ඔබ වහන්සේ පින්නපාතේ වැඩම කරලා නැවත වඩිද්දි මම මැරිලා ඉන්න පුළුවන්. තව සුළු මොහොතකින්. නැත්නම් ඔබ වහන්සේට මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මට මේ එක බණපදයක් කියන්න භාග්‍යතුන් වහන්සේ වෙලේ පින්නපාත පාත්‍රයේ අත් දෑත තබාගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තබාගෙන කියන් වදාරනවා බාහ්‍ය දාරුචිරියද බාහ්‍යෙනි දිත්තේ දිත්තමත්තම් භවිස්සති දැක්ක දේ දැක්කා පවණයි එහෙනම් දකින දේ දකින්න එතනින් ආයි ඒක අල්ලගන්න යන්න එපා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ දැක්ක දේ අල්ලගන්න කියලා එහෙනම් අපිත් දැක්ක දේ අල්ලගන්නේ නැතුව අපට අකුසල චේතනාවක් ඇතිවන දෙයක් දැක්කනම් ඒකත් අපි අල්ලගන්නේ කුසල චේතනාවක් ඇතිවන දෙයක් දැක්කත් අපි ඒකත් දැඩිව ග්‍රහණය කරගන්නේ මේ ඔක්කොම මොකද්ද නිවන අවුරණ කෙලෙස් එහෙනම් පින්වත්නි බලන්න භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාව කෙලෙස් සියල්ල යටපත් කරන්න නම් ඒකාතේන්ම ඔබ උත්සාහ ගන්න ඕනේ මුලින්ම ඔබේ ඇස කන දිව නාසය ශරීරය කියන පංච ඉන්ද්‍රියන් දමණය කරගන්න. පින්වත්නි මේ පංච ඉන්ද්‍රියන් දමණය කරගත්තේ යමෙක්ද? දැන් දිව පාලනය කරගන්න ඔබට දමණය කරගන්න පාලනය කරගන්න පුළුවන් නම් මේ ආත්මෙම ඔබට ලෙඩ රෝගාබාධ ගොඩක් අඩුයි. දැන් ඔය තියෙන දිය වැඩිවීම, දැන් ඔය තියෙන තෙල් ප්‍රමාණය ඉහළ ගිහින් කොලෙස්ටරෝල් වැඩිවීම පිලිකා ඇති මේ හැම දෙයක් නැති වෙන කන කෑම නිසා පින්වත්නි ඔන්න ඔතනින් අපට එනවා සුභානුපස්සින් විහරන්තං අසුභ දේවල් සුභ වශයෙන් අරගන්න මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු අතර ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය දමණය නොකරගත් මිනිස්සු ඉන්නවා ඔන්න ඔය අතර පින්වතුනි දිව පාලනය කරගන්න නැතුව ආහාරේච අනිට්ඨිතෝ ආහා භෝජනම්මි අමත්තඤ්ඤෝ භෝජනම්මි අමත්තඤ්ඤු තමන්ගේ කන කෑමෙහි ප්‍රමාණය නොදන්නා මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. පිංගතුනි භෝජනම්මි අමත්තඤ්ඤු කියන එකත් එකයි ආහාරේච අනිට්ඨිතෝ කියන එකත් එකයි. මේ දෙකම එකයි. පිංගත්නි තමන් භෝජනම්මි අමත්තඤ්ඤු කියලා කියන්නේ භෝජනයේහි ප්‍රමාණය දැනගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි.
භෝජනයේ ප්‍රමාණය දැනගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එතකොට තමන් කන කෑමේ ප්‍රමාණය යමෙක් දැනගන්නවා නම් ඒ කන කෑමේ ප්‍රමාණය තමන්ට පින්වතුනි මහත් වූ ලාභයක් ගෙන දෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒකන දේශනා කළේ මහණෙනි හැම වෙලාවෙම ආහාරයේ ප්‍රමාණය දැනගන්න. නිතරම ආහාරයේ පමණ දැනගෙන වළඳන පැවිද්දා ඈ නැත්තම් ගිහියා එහෙම නැත්තම් සත්පුරුෂයා ඒකාන්තයෙන්ම පින්වතුනි නිවන් දකින්න මාර්ගේ වඩා ගන්න කෙනෙක් වෙනවා. දැන් ආහාරයේ ප්‍රමාණය නොදන්නා මිනිසයාට බලන්න අත්තෙන ඉරණම ඒ මිනිසයාට පින්වතුනි කන්න ගියාට පස්සේ කන ප්‍රමාණය මදි. මම මේ පහුගිය දවසක පුවත්පතක දැක්කා එක ලිපියක් තියෙනවා. මේ මිනිසයා දවසට වේල් කිහිපයක්ම කනවා. රැයට කන්න ගියාට පස්සේ කොත්තු 7යි. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් 7ක් කනවා. ඒ වගේ කාලා තව කිරිතේ කෝප්ප 5කුත් බොනවා. ඒත් මේ මිනිස්යාට මදි. සමහර විට ඇතුලේ මල පෙරේතෙක් ඉන්නත් පුළුවන් කියලා මට ඒ ලිපිය කියවද්දි හිතුණා පින්වත්නි. ඇත්තටම ඒ තරම් ආහාරය තුළ ප්‍රමාණයක් දැනගන්නේ. ඔය ලෝකේ සමහර රටවල් වල මිනිස්සු ඉන්නවා පින්වත්නි කන්නමයි ඉපදලා තියෙන්නේ. අහුවිච්ච එක කනවා. දැන් ඔය චීනේ වගේ රටවල් වල ඔය චීනේ බලන්න මේ කොරෝනා වසංගතයේ එද්දී ඒ මිනිස්සු තාමත් නොකන්නේ තාමත් කනවා. සර්පයෝ මරාගෙන කනවා. ගෙම්බු අමුවෙන් සූප් එක දාලා කනවා. මාළු පණ පිටින් ටැංකියෙන් ගැහෙද්දී අරගෙන රත් වෙන ටකරන් තහඩු වල තියලා පුච්චගෙන මාළු කනවා. පින්වත්නි නොකරන අකුසල කර්මයක් නෑ මේ මිනිස්සු. නොකන දෙයක් නෑ. පින්වතුනි ඒ වගේම කන ගමන් හොඳට සුරාවේ හොඳට සප්පායම් වෙනවා. ඒකනේ දැන් ඒ මිනිස්සුන්ගේ වීරිය වැඩිලා තියෙන ලෞකික දේවල් වලට. දැන් අපේ ලංකාවේ වැඩි හරියක් චීනයේ මිනිස්සු මිලදීගෙන වේවා නැත්නම් අපේ පාලකයෝ විකුණලා හරි මොකක් හරි කරලා දැන් චීනුව අපේ රටේ වැඩි. චීනුව ආයෝජනය කරනවා අපේ රටට. ඒ මිනිස්සු ලෞකිකත්වයේ තමයි බලන්නේ මිනිස්සු. පහුගිය දවසක දැක්ක මේ එක ලංකාවේ චිර ප්‍රසිද්ධ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් දේශනාවක් කරනවා. උන්වහන්සේ වදාරනවා මේ චීනයේ කොමියුනිස්ට්වාදී මිනිස්සු බිහි වෙන්න පටන් ගත්තා. චීනයේ තිබ්බේ සම්පූර්ණයෙන්ම බුද්ධාගම තිබුණේ. එතකොට මේ චීනයේ කොමියුනිස්ට්වාදී මිනිස්සු බිහි වෙන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්සු පිනේ ඈත් වෙන්න ගත්තා, පව් කරන්න ගත්තා මිනිස්සු. තමන්ගෙම ගෙදර හදන බල්ලා උත්සවයක් එකේ උත්සව කාලයක් තියෙනවා, ෆෙස්ටිවල් එකක්. ඒ උත්සව කාලෙට ඔක්කොම බල්ලෝ අරන් එනවා ගෙදර හදන බල්ලෝ. අරන් ඇවිල්ලා ප්‍රසිද්ධියේම ගෑස් එකට අලලා බල්ලෝ මරන් කනවා. ඒ චීන එක එක පළාත් තියෙනවා. දැන් හුබෙයි පළාත, ඊට පස්සේ කොරෝනා ඇතිවිච්ච වූහාන් පළාත, ඔය වගේ පළාත් තියෙනවා. පින්වතුනි ඔය පහුගිය අවුරුදු දෙකේ මම අධ්‍යයනය කළා ඔය කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වෙච්ච ඔය පළාත්වල මේ මිනිස්සු වැඩි දෙනේ පින්වත්නි ආහාරයේ ප්‍රමාණය දන්නේ නැහැ. එක මිනිස්සේ පින්වත්නි සර්පයෙක් දාපු රහමෙරක් පානය කරනවා. ඒ කියන්නේ මේ සුරාවක්. මේ සුරාව ඇතුළට සර්පයෙක් දාලා විසකුරු ණයෙක් දාලා ඒ ණයාගේ පවය තමයි. එහෙම නැත්නම් මේ ණයාගේ තියෙන විස තමයි මේ මිනිස්යාගේ ඇඟට මේ දාන්නේ බොන්නේ. ඉතින් බලන්න පින්වතුනි බීලා අන්තිමට මේ ණයාගේ කටු අයින් කරලා මේ ණයාගේ අර තියෙන මස් ටික කනවා. ඒ වගේ පින්වතුනි මහාම මහා අර අපි කියන්නේ අපේ වචනයෙන් කියනවා නම් අශික්ෂිත, ඒ කියන්නේ ශික්ෂණයක් නැති තාම දරුණු කුරිරු මිනිස්සු තමයි පින්වතුනි මේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට ලෞකිකයේ තියෙනවා, ලෞකිකයේ තියෙන අලුත් නිෂ්පාදන කරන්න පුළුවන්, ලෝකයට අලුත් දේවල් හොයලා දෙන්න පුළුවන්. එතකොට මිනිස්සු මරලා හරි වැඩක් අරගෙන නිෂ්පාදනයක් කරන්න පුළුවන්. මිනිස්සු මැරෙනවා කියන එක ගානක් නැහැ. අපිරණේ පින්වතුනි අනේ මිනිස්සෙක් මැරුණා, අනේ අපොයි පව්. ඒ මිනිස්සයා මිය ගියා, තව ටිකක් ජීවත් වෙන්න තිබුණා. අනේ මිනිස්සයා කොච්චර හොඳ මිනිස්සෙක්ද. අපට හිතෙන්නේ එහෙමයි මිනිස්සෙක් මලාට බලද්දි. ඒ මිනිස්සුන මිනිස්සයා මැරුණා, වලක් හැරුවා යට කරා. පින්වත්නි මේ අපි අර විදියට සංවේදීව හිතුවට
අර මිනිස්සු හිතන්නේම පිංගතුනි ඔහෙ සත්තු ගානට තමයි මිනිස් ජීවිතත් දාලා තියෙන්නේ. ඒ නිසානේ පිංගතුනි මරව මරව මිනිස්සුන්ගෙන් වැඩගන්නේ. දැන් අපි දන්නවා ඔය ලෝකේ දියුණුයි කියන මහා ලොකු රටවල් තියෙන්නේ. ලෝකේ අපි තමයි ලෝකේ තුන්වෙනි පන්තියේ දියුණු වෙමින් පවතින රටවල් කියලා අපි ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. මේක ගැන මේ සමහරු ඉන්නවා මේක ගැන නිර්වචන කරන විවිධ දේශපාලඥයෝ ඉන්නවා විවිධ මේ මතවාද දරන්නෝ ඉන්නවා. ඔය කවුරු මොනවා කිව්වත් පින්වත්නි දියුණු වෙමින් පවතින රටක් වුණත් මනසින් දියුණු වෙච්ච ගොඩක්ම උසස්ම මනසක් තියෙන මිනිස්සු ඉන්නේ අපේ රටේ. ඒ නමුත් ඉංගතුනි පහත්ම වැඩ කරන මිනිස්සුත් ගොඩාක් ඉන්නේ අපේ රටේ තමයි. ඒ කියන්නේ පහත් මානසිකත්වයෙන් වැඩ කරන මිනිස්සු ඉන්නේ අපේ රටේ. ඔය උසස් මානසිකින් වැඩ කරනවා කියන මිනිස්සු පින්වත්නි, ඒ කියන්නේ සාමාන්‍ය අපි දන්න විදිහට ලෝකේ දියුණු වෙමින් පවතින රටවල් කියලා කියන්නේ අපේ රට ඇතුළු අනෙකුත් ඔය ආසියාතික බොහෝ රටවල් තියෙනවා. ඉතින් තවත් රටවල් තියෙනවා අපි දන්නවා අපේ ධර්මදේශනා ශ්‍රවණය කරන වාසනාවන්ත පින්වතුන්ලා බොහෝ දෙනෙක් ඉන්න රටවල් තියෙන ලෝකේ අංක එකේ පළවෙනි පන්තියේ රටවල් කියලා. ඔය ඇත්තම පොඩ්ඩක් බලන්න ලෝකේ අංක එකේ රටවල් වල වැරදි කාම සේවනය කොච්චරනම් සිද්ධ වෙනවද කියලා. නීත්‍යානුකූල කරලා තියෙනවා සමහර විට. එතකොට පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අධර්ම රාගය ඔය සමලිංගික විවාහ වගේ දේවල් නීත්‍යානුකූල කරලා තියෙනවා. ප්‍රසිද්ධිය විවාහ වෙනවා ස්ත්‍රීන් ස්ත්‍රීන් පුරුෂයන් පුරුෂයන්. ඉතින් පින්වත්නි මොන තරම්නම් අධාර්මිකව ලෝකේ ඒ වුණාට ඒ රටවල් ලෝකේ පළවෙනි රටවල් දියුණු වෙලා තියෙන පළවෙනි රටවල්. හැබැයි පින්වත්නි කිසි කෙනෙකුට පුළුවන් කමක් තිබ්බේ නෑ මේ කොරෝනා වසංගතයට ඖෂධයක් හොයාගන්න. තාමත් නෑනේ, තාමත් අසමත්නේ, තාමත් රෝගේ ව්‍යාප්ත වෙනවානේ. එහෙනම් පින්වත්නි මිනිස්සු මේ මොනා පස්සේද මිනිස්සු මේ අඩුම තරමේ පින්වත්නි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සිත පාලනය කරගෙන තමන් කන කෑම ටික පාලනය කරගන්න. වැඩි වැඩියෙන් කනවා කියලා පින්වතුනි මිනිස්යාගේ මොළේ වර්ධනය වෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් කෑවා කියලා මොළේ වර්ධනය වෙන්නේ නැහැ. සමහරු හිතයි හොඳට වැඩියෙන් වැඩියෙන් කන්න ඕනේ කෑවට පස්සේ මොළේ වර්ධනය වෙයි කියලා. එහෙනම් පින්වතුනි මම අමුතුවෙන් කියන්නේ හොඳම කෑම කන්නේ අපේ රටේ නම් හොඳම කෑම කන එක තැනක් තියෙනවා. ඒතන මිනිස්සු තමයි හොඳම කෑම කන්නේ. රුපියල් අපි රුපියල් 5000 කන කෑම එක මේ මිනිස්සු රුපියල් 40 50 කනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ තමයි මොලේ හොඳටම වර්ධනය වෙන්න ඕනේ. හැබැයි ඒතන ඉන්න කිසිම කෙනෙක්ගේ වර්ධනය වෙච්ච මොලයක් නෑ පින්වත්නි. මේ ධර්මයේ තුල මේ කාරණාවන් විග්‍රහ කරලා දෙන්නේ ඔබට උදාහරණ සහිතව. කන කෑමෙන් මොලේ වර්ධනය වෙන්නෙත් නෑ, කන කෑමෙන් ධර්මය අවබෝධ වෙන්නෙත් නෑ. ධර්මය අවබෝධ වෙන්න කෑම වැඩක් නෑ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ඒ කාන්තයෙන්ම මේ අවබෝධ කරගත්ත දුෂ්කර අවබෝධ කරගත්ත මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ආහාරය තුළ ප්‍රමාණයක් දැනගන්න. මේ ආහාරය වැඩක් නැහැ කියලා නෙවෙයි අපි කියන්නේ, ප්‍රමාණයක් දැනගන්න. කන්න ඕනේ. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා, මේ සියලු සත්වයෝ යැපෙන්නේ ආහාරයෙන්. එතකොට තමන්ට ශරීරයට ආහාර අවශ්‍යයි. හැබැයි පින්වතුනි ආහාර අවශ්‍ය වුණා කියලා තමන්ගේ ශරීරයේ ශාරීරික ප්‍රාමාණිකත්වය එහෙම නැත්නම් ප්‍රමාණය නොදැන යමෙක් ආහාර ගත්තාද ඔහුට මේ ආහාරය දිරවන්නේ. පැවිද්දෙක් කියමුකෝ, භාවනා කරන පැවිද්දෙක්. ඒ පැවිද්දා පිණ්ඩපාතේ ගිහින් ඇවිල්ලා ප්‍රමාණය ඉක්මවලා බඩ පිරෙන්න කුස පිරෙන්න ආහාර ගන්නවා. ආහාර අරගෙන පින්වත්නි නිකම්ම ක්ලාන්ත වෙලා නිදිමත එනවා. නිදිමත ආපු ගමන් මේ මිනිස්සයා මේ පැවිද්දා නිින්දට යනවා. ඉතින් පින්වතුනි නිදා ගන්නවා මිසක් තමන්ගේ භාවනාව වැඩේද වැඩෙන්නේ නැහැ. හීන වීරියයි, හීන වීරියයි. එතකොට අන්න බලන්න පදෙන් පදේ ගැලපෙන විදිහ. තමන්ට ආහාරෙහි ප්‍රමාණය දැනගත්තේ නැත්තම් තමන්ගේ වීරිය හීන වෙනවා. මේ වෙලාවේ කරන්න තියෙන වැඩ කටයුතු කරන්න බැරි වෙලා යනවා. දැන් බලන්න පින්වත්නි මිනිස්සු තමන්ගේ මේ ලෞකික වැඩ කටයුතු නෙමෙයි ධර්මයේ පැත්තේ තියෙන කටයුතු කොච්චරනම් හීන වීරිය යුක්තවද කරන්නේ කියලා. සමහර විට අකුසලයට මහත්තු වාජනය වන ගෝචර වන දෙයක් කරන්න නම් තමන් වීරිය අධික වේග කරනවා. උදාහරණයක් ඕන තරම් තියෙනවා.
තමන්ට හවසට සුරාවක් පානය කරන්න හිතෙනවා. තමන් මේක ගන්න යන්න ඕනේ සුරා විකුණන තැනට යන්න ඕනේ. ගිහින් මේක ගේන්න ඕනේ. ගෙනල්ලා ගෙදර කට්ටියට පේන්නේ නැති වෙන්න හරි නැත්තම් කොහෙ හරි තැනකට ගිහින් හරි බොන්න ඕනේ. බලන්න මේ 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 මේවට ඇතිවන වීරිය මිනිස්සුන්ට මිනිස්සු සමහර විට මහා මග කිලෝමීටර ගණන් දුර ගෙවාගෙන යන්නේ සුරා සැල්ස් හොයාගෙන. ඔය දැන් අපේ ලංකාවේ හද්ද පිටිසර ගම්මානවල මිනිස්සු කිලෝමීටර ගණන් පහු කරගෙන සමහර විට මේ ෆුට් සයිකල් වලින් එමන් නැත්තම් මේ පාපැදි වලින් ඇවිල්ලා මිනිස්සු සුරා වරගෙන යන නගරයට ඇවිල්ලා. ඉතින් පින්නතුනි ඒ වගේ ඒකට වීරිය දියුණුයි නම් අනේ මේ මිනිස්සුන්ට මලක් පහනක් පූජා කරන්න පන්සලට යන්න අන්න ඒකට මිනිස්සුන්ගේ වීරිය හරි හීනයි. ඒක තමයි හීන වීරිය කියලා කියන්නේ. මිනිස්සුන්ට පිනක් කරගන්න පින්නතුනි ඔච්චර උනන්දුවක් නැහෙනේ. අපි කියමුකෝ මේ ජීවිතේදී තමන්ට විශාල අතිවිශාල මුදලක් ඉපේන යම් යම්කිසි කටයුත්තක් යෙදෙනවා. ඒ කටයුත්ත කරන්න පින්වතුනි මැරීගෙන හරි තමන් ඒ කටයුත්ත කරනවා. කරලා ඉවර වෙලා පින්වතුනි මුදල හොයා ගන්නවා. හැබැයි කෙනෙක් කියනවා ඒ මුදල වියදම් කරලා පිනක් කරගන්න තමන්ට සංසාර ගමනේක හරි වැදගත් වෙයි කියලා. හැබැයි පින්වතුනි අර මහත් වූ වීරියක් කරලා සමහර විට ඒ වීරිය කරද්දි තමන්ගේ ශරීරයට හානි වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේක තව කෙනෙකුගේ ජීවිත පෙළලා දේවල් කර සතෙකුගේ ජීවිතයක් පෙළලා හරි නැත්තම් තව මිනිස්සෙකුට ජීවිතේට දුකක් දීලා හරි ඒ දේ කරනවා වෙන්න පුළුවන්. මහ රෑ රාත්‍රි නිදි වරාගෙන තමන් අර හම්බු කරගත් ධනයෙන් කොටසක් වියදම් කරලා පිනකට දහමකට යොදවන්න කියලා කියනවා. අපෝ බෑ මේවා අපි බොහොම දුක් මහන්සි වෙලා හොයාගත් දේවල්. දුක් මහන්සි වෙලා හොයාගත්තේ නැත්තම් මේවා පිනට දහමට දෙන්න පුළුවන්. අද මේ සමාජයේ තියෙනවානේ පින්වත්නි ඔය වගේ කියමනක් මිනිස්සු කියනවානේ මේ දුක් මාන්සි වෙලා සල්ලි හෙව්ව මිනිස්සයාට සල්ලි වල අගේ තේරෙනවා. ඒ කියන්නේ ඒක ඇත්ත. දුක් මාන්සි වෙලා සල්ලි හොයපු මිනිස්සුන්ට සල්ලි වල අගේ තේරෙනවා. ඒ මිනිස්සු කියන්නේ සමාජයේ විසින් කියන්නේ දුක් මාන්සි වෙලා හම්බ කරව මිනිස්සයා පිනට දෙන්නේ නැහැ. පින් දහම් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ. අධාර්මිකව හම්බ කරමු මිනිස්සු තමයි ඔය ලක්ෂ ගණන් වියදම් කරන්නේ. ඒ මතේ පින්වතුනි මහා පුහු මතයක් බොරු මතයක් පින්වත්නි. මේ නැතිබැරි මිනිස්සුත් අපි දන්නවා මගේ ඔය ගොඩාක් පින්දහම් වලට පින්වතුනි මේ පෞද්ගලිකව මට වෙච්ච දේවල් මම මේ කියන්නේ මගේ බොහෝ පින්කම් වලට බොහොම දුගී දුප්පත් අම්මලා ඒ වගේම තමයි බොහෝ දුගී දුප්පත් දරුවෝ දායක වෙලා තියෙනවා පින්වත්නි නොයෙකුත් පින්දහම් වලට. එතකොට මට මේකේ අත්දැකීම තියෙනවා දුප්පත් තමයි. හැබැයි දුප්පත් වුණාට පින්වතුනි ඒගොල්ලෝ පිනෙන් දුප්පත් නෑ. මිනිස්සු කියනවා ඔය නරක වැඩ කරන ඊට පස්සේ ඔය වගේ වැරදි මද්‍රව්‍ය විකුණන මිනිස්සු තමයි ලක්ෂ ගණන් පිනට දහමට දෙන්නේ කියලා. ඒකත් ඇත්ත. ඒක පැත්තකින් ඒකත් වෙන්න පුළුවන්. එහෙමත් වෙනවා. පින්වතුනි එහෙම උණයි කියලා පින්වතුනි සමහර විට අධාර්මිකව ජීවත් වෙන ඒ වගේ මිනිස්සු පිනට දහමට දෙන්න දෙපාරක් හිතනවා. බලන්න පින්වතුනි මේ සමාජයේ තියෙන මේ දුර්මත පුහු මත නැති කරන්න ඕනේ මේ සමාජයෙන්. පින්වත්නි තමන් දුක් මහන්සි වෙලා සේදාවක් ඉත්තා බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්දා තමන් දුක් මහන්සි වෙලා හඩිය මුගුරු වගුරවල ධාර්මිකව උපේන සපේන ධනය තුලින් තමයි පින්වතුනි වීරියෙන් යුක්තව අතහැර ගන්න ඕනේ ධනය. අතහැරගෙන පින්වතුනි තමන්ගේ ජීවිතේ කුසල් දහම් රැස් කරගන්න ඒ ධනයෙන් තමයි වැඩියෙන් පුළුවන්කම තියෙන්නේ. අධාර්මිකය හේවුවා නෙවෙයි. අධාර්මිකය හේවුවට පස්සේ පිංගතුනි ඒවා පිංගතුනි කොච්චර දුන්නත් වැඩක් නැහැ. ඒවා කොච්චර දුන්නයි කියලා ඒ වගේ සිද්ධ වෙන පින බොහොම අඩුයි. නමුත් පිංගතුනි පිනක් සිද්ධ වෙන්නේත් නැහැ කියන්නත් බෑ. කොහොමයි අධාර්මිකව හරි හොයාගන්න මුදල පිනකට වියදම් කරනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් පිංගතුනි අධාර්මිකව කරන අර කටයුත්ත නිසා තමන් සංසාර ගමනේ බොහෝ අකුසල් රැස් කරගෙන නිරේගාමි වෙනවාමයි. අකුසලයට වීරිය දියුණුයි සමහර මිනිස්සුන්ගේ, කුසලයට වීරිය හීනයි. ඒ හීන වීරිය කුසලයට පමණක් තියන්නේයි. ඒක අකුසලයටත් හීන කරගන්න, ඒක කුසලයට වීරිය දියුණු කරගන්න.
එතකොට කුසීත වෙන්න එපා. ඔබ කුසීතකම අතහැර ගන්න. ඔබට උදේ පාන්දර අවදි වෙලා පොය දවසේ සිල් සමාදන් වෙන්න පුළුවන් නම් ඇයි ඔබ කුසීත වෙන්නේ? තවත් නිදාගෙන ඉන්නේ ඇයි? තවත් නිදිපැදුර ඉඳගෙන පින්වත්නි ඔබ කල්පනා කරන්නේ ඇයි? මම සිල් සමාදන් වෙලා තමන්ගේ සිත මගේ හිත දමණය කරගෙන අද දවසේදී සීලයක පිහිටා ගුණධම් වඩාගෙන කල්ගත කරනවද නැද්ද? කරනවද නැද්ද කියලා තමන් මේ කුසීතව ඉන්නවා. තමන්ගේ හිත හරීම පින්වත්නි කියන්නේ මේ හිත හරි චපලයි. මේ හිත හරි මේ චංචලයි. ඒ කියන්නේ නිස්තල නෑ මේ සිත. හැම පැත්තටම මෙහෙට යනවා මෙහෙට යනවා කරම් දෝ නොකරම් දෝ කිය කී හිත හිත ඉන්නවා. ඒක තමයි කුසීතකම කියලා කියන්නේ. කම්මැලි කඩනවා, ඈනුන් අරිනවා. මේ පිනක් කරන්න ගියාට පස්සේ පින්වතුනි දෙතුන් පාරක් හිතනවා පින්වත්නි. ඔන්න ඔය කුසීතකමයි පිනක් කරගන්න තියෙන හීන වීරයයි තමන්ගේ ජීවිතේ අතෑරගෙන පින්වත්නි තමන්ට මේ සංසාර ගමන ජය ගන්න උත්සාහ කරන්න. හැබැයි යමෙකුට තමන්ට කුසීතකමත් හීන වීරියත් දෙකම තියෙනවා නම් එයාව මාරයා විසින් පෙළන්නේ කොහොමද? තං වේ පසහති මාරු වාතෝ රුක්ඛංව දුබ්බලං. එයාවේ කාන්තේම මාරයා විසින් වාතය රුක්ෂයක් දුර්වල රුක්ෂයක් එකපාරින් වට්ටන්නේ යම්සේ දේ වගේ වට්ටලා දානවා. එනම් පින්වතුනි අපි මේ සංසාර ගමන තුල ඒ වගේ වැටෙන්නේ නැතුව අපි හැම දිනාගේම ජීවිතයට පින කුසලය මේ දෙකම එකතු කරගෙන නිර්වාණගාමී ප්‍රතිපදාව වඩ වඩාත් වඩාගෙන ඒ වගේම තමයි නිවන් දකින්න යන මාර්ගය තුල වඩ වඩාත් පිහිටමි මේ ජීවිතේදීම ධර්ම අවබෝධය සාක්ෂාත් කරගන්නට අද මේ උතුම් බණපදයක් උපකාර වේවා කියන ප්‍රාර්ථනෙන් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත්නි මං හිතනවා ඔබට මේ පැහැදිලි කරලා දීපු කාරණාවක් කාරණාවක් ගානේ ඔබට පැහැදිලි වුණා ඇති කියලා. ඉතින් එකදු බණපදයක් හරි ඔබ ඔබේ අවබෝධයෙන් විඥාණයෙන් වටහා ගත්තා නම් ඒක මටත් මහත්ඵල මහානිසංසදායක කුසලයක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා කටාර් දේශයේ ඉඳලා දායකත්වයේගෙන කටයුතු කරනවා. පානදුර කෙසෙල්වත්ත පාර පරත්තකන්ද විහාර පාරේ නොම්බර් 20 නිවසේ පදිංචි දැනට කටාර්හි සේවයේ නියුතු SD ප්‍රියංගණී මහත්මිය විසින්. ඒ පින්වත් මෙතිනිය බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තවද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සඳහා දායක වන්නේ ප්‍රධාන අරමුණ වශයෙන් ഇതുමේගේ සඳහන් වන්නේ මීට 6 වසරකට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන දයාබර ස්වාමී පුරුෂයා වන MM ප්‍රනාන්දු මහත්මයාට මේ පින් අනුමෝදන් කිරීම පිණිස මේ රැස් කරගත් සියලු පින් එතුමාට අනුමෝදන් වේවා. එතුමාගේ පරලොව ආයති භවය සුවපත් වේවා. එතුමාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා කියලා අපි සාදු සිතින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි සෙසු වරමුණු වශයෙන් සඳහන් වෙනවා SD ප්‍රියංගණී මහත්මියගේ පරලොව සැපත් වන්නට යෙදුණු ආදරණීය දෙමාපිය දෙපළට මව සුදුවා දේවගේ ලීලාවතී මෑණියන් පියා නානායක්කාරගේ හියුබර්ට් පියාණන් ඇතුළු පරලොව සැපත් වන්නට යෙදුණු දෙමාපිය දෙපළටත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ දයාබර දෙමාපියන් වන මව SKA ඊනට් මහත්මිය පියා MM සිල්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පරලොව සැපත් වන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත්්‍ය බදාළ සියලු යතිවරයන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරමින් මේ උතුම් පින්කමට දායක වෙනවා. ඒ වගේම සියලුම සම්මාදිට්ඨික දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. SD ප්‍රියංගණී මාතාව ඇතුළු හැමදෙනාම ආරක්ෂා කරන ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි පින්වත් ඔබ සෑම සියලු දෙනාම රකින
සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙවියන්ගේ ආශිර්වාදය දේව රැකවරණය පින්වත් ඔබ වෙත නිරන්තරයෙන් ලැබේවා SD ප්‍රියංගනී මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාටම එතුමියගේ දූ දරුවන්ටත් සියලු නෑදෑ හිතමිතුරන්ටත් හිතමිතුරියන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙවියෝ සම්මාදිට්ඨික දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් නිවනින් සැනසේවා කියන අත්‍යුදාර ප්‍රාර්ථනාවන් පෙරදරි කරගමු. අපි දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට සාදු සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි SD ප්‍රියංගනී මහත්මියටත් එතුමියගේ දූ දරුවන්ට සහ සියලු නෑදෑ හිතමිතුරන්ටත් සියලුම යහපත උදාපත් වේවා. SD ප්‍රියංගනී මහත්මියගේ සියලු රැකී රක්ෂා සාර්ථක වේවා. ජීවිතේ දියුණු වේවා. එතුමියට තව තවත් එවන් ධර්ම දානමය පින්කම් සිද්ධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ රැස් කරගත් සියලු පින් සියලු කුසල් ලක්පැසි ලෝවැසි බොදු දනන් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරපු වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුන පින්වන්ත ඔබ සෑම සියලු දෙනාටම මේ කුසලයේ ආශිර්වාදේ ලැබේවා. මේ උතුම් ධර්ම දානමය කුසලයේ ඔබට ආරක්ෂාවක්ම වේවා. මේ ජීවිතයේදීම ධර්ම අවබෝධය කර ගැනීමට ඔබට මේ උතුම් වූ ධර්ම දානය පාරමිතාවක්ම වේවා. දේශකයාණන් වහන්සේ වන අපටද මේ උතුම් වූ ධර්ම දානය ඒකාන්ත වශයෙන් නිවනට පාරමිතාවක්ම වේවා. ඒ වගේම මේ රැස් කරගත් ආශ්‍රයලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ආශිර්වාදයෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යන පින්වත් ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු පින්වතුන්ලා සෑම සියලු දෙනාටමත් එතුමාගේ පවුලේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය දිගාසිරිසුව සම්පත්තිය ලැබේවා. තව තවත් පුළුල්ව මේ ධර්ම සම්නිවේදනයේ සිදු කිරීමට එතුමානන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම අද දවසේදී මේ විකාශනය වූ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරපු පානදුර කෙසෙල්වත්ත පාර පරත්තකන්ද විහාර පාරේ නොම්බර් 20 නිවසේ පදිංචි කටාරහි සේවයේ නියුතු SD ප්‍රියංගනී පින්වත් මහත්මිය ඇතුළු විශේෂයෙන් මෙතුමියගේ නමින් පරලෝ සැපත් MM ප්‍රනාන්දු ස්වාමි පුරුෂයාණන් ඒ වගේම සුදුවා දේවගේ ලීලාවති මෑණියන් නානායක්කාරගේ හියුබට් පියාණන් ඒ වගේම ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මාගේ SKA ඊනට් ආදරණීය මෑණියන් MM සිල්ටන් ප්‍රනාන්දු ආදරණීය පියාණන් ඇතුළු පරලෝ සැපත් වෙච්ච සියලුම ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අපටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් සංසාර ගමනේ උපනුපන් භවයක් භවයක් පාසා කල්යාණ මිත්‍ර සේවනයෙන් යුක්තව පාප මිත්‍ර සේවනයෙන් දුරුව අපි හැමදෙනාටම මේ සසර දුකින් වහවහාම අත මිදී මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය කරගෙන උතුම් වූ මඟඵල පිළිවෙලින් අමා මහ නිවන් අවබෝධය කරගන්නට මේ ධර්ම දානයත් හේතු වේවා වාසනා වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 6කට පෙර පරලෝ සැපත් දෑබර ස්වාමි පුරුෂයා වන MM ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව උත්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම පින්කම සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ පානදුර කෙසෙල්වත්ත පාර නොම්බර 20 ලිපිනේ පදිංචි කටාර්හි සේවයේ නියුතු SD ප්‍රියංගනී මහත්මියයි. එතුමියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු.
එමෙන්ම අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.